ජනාධිපතිවරයා සමග රුවන් මෙලිසෑය අසල සුදු සාරයකින් සැරසී සිටින කාන්තාව පිළිබඳ පසුගිය දින කිහිපෙහි කතා බහක් මතු වුණා. බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ ඥානක්කායන් නමින්. නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමතුරුන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සහ ව්‍යාපාරිකයින්ට ඥානාගුරු මෑණියෝය. අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ දේවාලයක් පවත්වාගෙන යන මෙම ඥානක්කා කලකට පෙර අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවය කරන ලදී. මීට වසර 8කට පමණ පෙර ඇය රෝහලේ රැකියා කරන අතරම මෙම දේවාලය කුඩාවට පවත්වාගෙන ගොස් තිබෙනවා. එම අවධියේදී මෙම දේවාලයට ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට මහින්ද රාජපක්ෂ පාලනයේ අගමැති ලබා ගැනීම සඳහා උදව් කරන ලෙස ඥානක්කාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එෙහිදී ඇය අනාවැකියක් කියමින් මෛත්‍රීපාල සිරිසේනට පවසා ඇත්තේ ඉවසීමෙන් සිටින ලෙසත් ඔහුට රාජයෝග්‍යයක් පවතින බවත්ය. 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීමත් සමග ඥානක්කා කෙරෙහි අවධානය වැඩි වෙන්නට විය. ඉන්පසු රටේ මැති ඇමතුරුන් මෙන්ම විවිධ ප්‍රබෝ පුද්ගලීන් ඥානක්කාගේ සේවය ලබා ගැනීමට මෙම දේවාලයේ වෙත ඇදී එන්නට විය. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඉහළපෙළේ රජයේ නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයින්ද වුණා. මෙම පිරිස අතර වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්ලා, දෙරණාලිකාවේ දිලිප් ජයවීර මෙන්ම හිරුනාලිකාවේ රේනෝ සිල්ලා වැනි අයද වෙනවා. 2020 ජනාධිපතිවරණය ආසන්නය වන විට මෙම පිරිස සතිපතා මෙම දේවාලය වෙත ගමන් කළ අතර සිකුරාදා දිනය මස් මාංශ අනුභවයෙන් තොරව පේවි සෙනසුරාදා උදෑසනම අනුරාධපුරයට යෑම මෙම පිරිසගේ සාමාන්‍ය චර්යාව බවට පත් වුණා. ජනාධිපතිවරණය ජයග්‍රහණය සමග මෙම පිළිවෙත් මනා පිළිවෙලට හා ඉතා ගරු ගැඹීරව ලෙස සංවිධානය වූ අතර විශේෂයෙන් ජනාධිපතිවරයාගේ මෙම සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම හමුදාපති ශවේන්ද්‍ර සිල්ලා විසින් සිදු කරන ලදී. ඥානක්කා ශවේන්ද්‍රට ජනාධිපතිවරයා හඳුන්වා දී තිබෙන්නේ තමන්ගේ සහෝදරයෙකුට වඩා විශ්වාසවන්ත පුද්ගලයෙකු ලෙසයි. ඒ හේතුව නිසා ජනාධිපතිවරයා මේ වන විට තම සියලු කටයුතු සිදු කරන්නේ ශවේන්ද්‍ර සිල්ලා සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවද වාර්තා වෙනවා. හමුදාපති ශවේන්ද්‍ර සිල්ලා පමණක් නොව යුද හමුදාවේ මෙන්ම නාවික ගුවන් හමුදාවල ඉහළ නිලතර දරන විශාල පිරිසක්ද අද වෙන විට ඥානක්කගේ අනුගාමිකයන් වී රතුනූල් පැළඳ සිටීම දැකගත හැකි සුළුම දසුනකි. මේ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සෑම සති අන්තයකම අනුරාධපුරයට යන හේතුව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩසටහනකට හික්මමින් අදහස් දක්වා සිටියා. අවඥාවෙන් යුතුව පවසා සිටියේ මෙසේය. ඒ පැත්තේ ඉන්නවා උපාසක අම්ම කෙනෙක්. ජනාධිපතිවරණයේදී රුවන්වැලි සෑයේ දිවුරුම් දීලා සතියකට සැරයක් අටමස්ථාන වන්දනා කරනවා. ඒ වන්දනා කිරීම ඇතුලේ තව රාසකුත් තියෙනවා යනුවෙන්. මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ හිමි නමකි. ඥානක්කගේ අනුගාමිකින් හඳුනාගත හැකි සුවිශේෂී ලක්ෂණයක් නම් ඔවුන් සෑම කෙනෙක්ම තම අතේ රතු නූලක් පැළඳ සිටීමයි. ජනාධිපතිවරයා මෙන්ම ශවේන්ද්‍ර සිල්ලා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නියාරච්චි, රමේෂ් පතිරණ, ලෝහන් රත්වත්තේ වැනි අය මෙන්ම දළදා මාලිකාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරද මේ වන විට මෙම රතු නූල් කල්ලියේ සාමාජිකයින් වෙනවා. රතු නූල හුදෙක් ඔවුන්ගේ ආගමික සලකුණ පමණක් නොව අන්නෝන්‍ය එකගත්වයේ සලකුණකි. එකාත්තේ වසන්නේ එකම වර්ගයේ කුරුල්ලන් කීවාක් මෙන් මෙම ඥානක්කා කාලිනිකායේ අනුගාමිකයන් අතර ගුප්ත එකමුතුවක් බැඳීමක් ඇත. පසුගිය දිනවල කෑගල්ලේ කොරෝනා පැනිය සම්බන්ධයෙන්ද මෙම රතු නූල් කල්ලිය එක මිටට එකතු විය. එය ප්‍රවර්ධනය සඳහා වැඩ කළේ එම එකඟතාවයේ අනුවයි. දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මේ වන විට විශාල ධනස්කන්ධයක් වැය කරමින් ඥානක්කා වෙනුවෙන් සුපිරි හෝටලයක් ඉදිකිරීමෙන් පවතින බවද තොරතුරු වාර්තා වෙනවා.
මේ සඳහා යුද හමුදා සාමාජිකින් 40කට ආසන්න පිරිසක් මේ වන විට සේවයේ යොදවා ඇති බවද වාර්තා වෙනවා. මේ අතර ආණ්ඩුවේ වැඩක් කර ගැනීමට සංස්ථා සභාපතිකමක් උසස් වීමක් හෝ වෙන යම් කාරණයකදී අද වන විට බොහෝ අය යන්නේ ඥානක්කගේ පිටපතාගෙනය. මේ වන විට ඥානක්කගෙන් දිනයක් ලබා ගැනීමට සති ගණනාවක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවන බවද වාර්තා වෙනවා. ඥානක්කා හා පවුලේ සමාජිකින් මේ වන විට ලංකාවේ පමණක් නොව ලන්ඩනයේ පවා ව්‍යාපාර පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයන් වෙනවා. ඥානක්කා අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවය කළ අයෙකි. ඇයට දේව ආරෝඩියක් ලැබී ඇත්තේ සැමියාගේ මරණයෙන් පසුවයි. ඉතා සුළුවෙන් දේවාලයක් පවත්වාගෙන ගිය ඇය සිය වැඩිමහල් පුතා වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩනයේ වෙත යවා තිබෙන අතර එහිදී එරට තරුණියක් විවාහ කරගෙන ඇත. ඔහු මේ වන විට දේවාලයට අයත් දේපලා ව්‍යාපාර පාලනය කිරීම සඳහා දිවිනට පැමිණ ඇති නමුත් බිරිඳ හා දරුවන් තවමත් පදිංචිව සිටින්නේ ලන්ඩනයේය. වැඩිමල් පුතා ලංකාවට එනතෙක් දේවාලයේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ ඥානක්කාගේ දියණිය හා බෑණා විසිනි. ජනාධිපති බිරිඳගේ විශ්වාසය ඇය හා ගෝඨාභය රාජපක්ෂ අතර ගනුදෙනු ඇරඹෙන්නේ 2015 රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුවය. ඒ ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ ඥානක්කාගේ අනාවැකියක් සම්බන්ධයෙන් දැඩි විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම නිසාය. ඥානක්කා ජනාධිපතිවරයාගේ හා බිරිඳගේ විශ්වාසවන්ත උපදේශකකු බව අවබෝධ කරගත් ආණ්ඩුවේ දේශපාලඥයින් පමණක් නොව විවිධාකාරයේ චෝදනා තිබෙන විපක්ෂයේ ප්‍රබලින් පවා ඇය හමුවීමට අවස්ථාවක් ලබා ගැනීමට මාස ගණනක් දින ගණනින් සිටින බව වාර්තා වෙනවා. අමාත්‍ය තනතුරක්, රාජ්‍ය අමාත්‍ය තනතුරක්, සංස්ථා සභාපතිකමක් ලබා ගැනීමට අපේක්ෂා කරන ආණ්ඩු පක්ෂයේ හිතවතුන් මේ දිනවල යන්නේ පෝට්ටු කාර්යාලයට හෝ අගමැති හෝ බැසිල් රාජපක්ෂ හමුවීමට නොව ඥානක්කා හමුවීමට බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. වැඩක් කරගන්න ඕන නම් ඥාන මෑණියෝ ළඟට යන්න. මේ වැනි විට දේශපාලන ශිෂ්‍යයේ නිතර දෙවොලේ ඇසෙන කතාවකි. එසේම ව්‍යාපාරික ප්‍රබලින්ද ඇගේ සේවය බලාපොරොත්තුෙන් මා පරිමාණෙන් උදව් උපකාර කරමින් සිටින අතර ඇගේ දේවාලයේද මේ වැනි විට රජයේ ටෙන්ඩර් ගනුදෙනු කොන්ත්‍රාත් තීන්දු කරන ස්ථානයක් බවටද පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ වැනි විට ආණ්ඩුවේ සියලු තීරණ තීන්දු ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලයේ හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කර නොව අනුරාධපුරයේ ඥානක්කගේ උපදෙස් අනුශාසනා අනුව බවද අද වැනි විට රාසක් නොවේ. සිංහල බෞද්ධ ඡන්දවලින් බුද්ධාගමකට ප්‍රමුඛස්ථානයක් ලබා දෙන ආණ්ඩුව පීටවන බවට ජනතාව ඉදිරියේ කියාපෑවද අද වන විට මෙම රතුනෝල් කල්ලිය රට පාලනය කරනු ලබන්නේ මිත්‍යා දෘෂ්ටික බලවේගවලට අනුවය. අද සියල්ල තීරණය වන්නේ කාලී අම්මගේ ඇල්ම බැල්ම අනුවය. රට කොරෝනා ව්‍යසනයෙන් වැටකද්දී ඒ සඳහා අවශ්‍ය කරන ඖෂධ හා එන්නත් ලබා ගැනීම වෙනුවෙන් කෑගල්ලේ මේසන් බාස් කෙනෙක්ගෙන් කාලී අම්මා පැණිය ජනතාවට පිරිවීමට උත්සාහ කළේ ඒ අනුවයි. මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ 69,00,000 ජනතාව ඡන්ද දී ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර ගත්තද අද වෙන විට රට පාලනය කරනු ලබන්නේ ඔහු නොව කාලී අම්මා වර්මගත් අනුරාධපුරයේ ඥානක්කා බවයි.